पैथिकड सुबह उदय सलाक और बादत पैथिकड वैडसटान समग अदापे आराधितया कोलंबो विश्वविद्यालय देशपालन विद्या वहा राज्य प्रतिपत्ति अध्ययनांश ज्येष्ठ कथिकाचार्य दम दिशानायक मैतुतुमा आईबुआन दिशानायक मैतुमन आईबुआन सुबह उदय सलाक अपे पार्लिमेंतुवट देदास विस्से महामैतिवरणेन मंत्रीवरु 225ක් දැන් තෝරගෙන අවසానයි මන්ත්‍රීවරු අපිට අවශ්‍ය වෙන්නේ ඇයි මන්ත්‍රීවරු අපිට අවශ්‍ය වෙන්නේ අශෝක ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව පැරණි අර්ථයට නොගිහින් අපි අලුත් අර්ථයට ආවොත් එහෙම අනිත් අයව නියෝජනය කිරීම සඳහා තමයි මන්ත්‍රීවරයෙක් අවශ්‍ය වෙන්නේ අපි ගත්තොත් එහෙම ප්‍රජාතන්ත්‍රවාදී ඍජු ක්‍රියාකාරීත්වයේ සිදුවෙන කාලේ විශේෂම ගත්තොත් එහෙම ග්‍රීසියේ ඇතැන්සවල එහෙම නැත්නම් ගත්තොත් එහෙම ඉන්දියාවේ ලිච්ඡවීන්ගේ පාලන ක්‍රමයේ ගත්තොත් එහෙම මේවායේ උන දේ තමයි ඒ ඇයට ඍජුවම සම්බන්ධ වෙන්න පුළුවන් තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න අදාළ ව්‍යවස්ථා සහ නැත්නම් අනිකුත් රාජ්‍ය පාලන කටයුතු වලට හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී කියන එක ජාතික රාජ්‍යයක නැත්නම් අති විශාල දේශපාලන සංගතයක ක්‍රියාවලියක් බවට පත් වෙනකොට හැමෝටම එකතු වෙන්න බැහැ මේ සම්මන්ත්‍රණ ක්‍රියාවලියට ඒ නිසා මන්ත්‍රීවරයෙකුගේ මූලික කාර්යභාරය තමයි නියෝජනය කියන සිද්ධාන්තය නිසියාකාරයෙන් ක්‍රියාත්මක කිරීම. මොකද හේතුව මේකේ අපි ගත්තොත් එහෙම නිරුක්තියට ගියොත් එහෙම නිරුක්තියට ගියොත් එහෙම දැන් බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය තුළ අපි කියන්නේ Member of Parliament කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ සමාජිකයා. අපේ ගත්තොත් එහෙම කියන්නේ අපි මන්ත්‍රීවරයා කියලා. මම හිතන්නේ අපේ තේරුම අර සමාජිකයා කියන තේරුමට වඩා අර්ථාන්විතයි සහ ගැඹුරුයි අශෝක. මොකද හේතුව අපි සුමංගල ශබ්දකෝෂයට ගියොත් එහෙම මන්ත්‍රී කියන කේ අර්ථය තමයි මන්ත්‍රණය කරන්නා කියන එක. මන්ත්‍රණය කියන්නේ කුමන්ත්‍රණය කරන්නා නෙවෙයි. සම්මන්ත්‍රණය කරන්නා. මන්ත්‍රණය කුමන්ත්‍රණය වෙන්නත් පුළුවන් නේ. උම්මගේ ජාතික කියනවා වගේ. එහෙම නැත්නම් ගත්තොත් එහෙම මන්ත්‍රණය කියන එක සහමන්ත්‍රණය වෙන්නත් පුළුවන්. නැත්නම් සම්මන්ත්‍රණය වෙන්නත් පුළුවන්. ඒතර මන්ත්‍රණය කරන්නා තමයි മന്ത്രി වෙන්නේ. ඒ කියන්නේ සරලව පෙනී සිටීම විතරක් නෙවෙයි. අපි අර ඉස්කෝලේ ගියාට පස්සේ ඉන්නවා කියන එක නෙවෙයි. නැතම් පාර්ලිමේන්තුවට ගිහිලා එකඟායි නැතම් පක්ෂායි විරුද්ධායි කියන එක විතරක් නෙවෙයි ඊට එහා ගිය ප්‍රතිපත්ති සම්පාදනයේ නීති සම්පාදනයේ රටේ මූල්‍ය පාලනය අනිත් පැත්තෙන් ගත්තොත් එම විධායක අධිකරණ කියන කාරණා පිළිබඳව නිරීක්ෂණ මට්ටමින් කටයුතු කිරීම උපදේශක කාරක සභාවලට සම්බන්ධ වීම ආංශික කාරක සභාවලට සම්බන්ධ වීම කියන බරපතල ක්‍රියාවලියක සක්‍රීය මැදිහත්කරුවෙක් තමයි මන්ත්‍රීවරයෙක් කියලා කියන්නේ අශෝක ඔබතුමා ඉතාම හොඳ ප්‍රවේශයක් ගත්ත අපිට පැහැදිලි කරලා දුන්නා මන්ත්‍රීවරයෙක් කියන්නේ කවුද කියන කාරණේ. හැබැයි මේ මන්ත්‍රීවරු තේරෙන්නේ නියෝජනය නියෝජිතයෝ වෙන්නේ මහ ජනතාව. එතකොට ජනතාවගේ හැඩයට තමයි මන්ත්‍රීවරු. ජනතාව තුලින් එන්නේ ජනතාවගේ පිළිබිඹුවක්. දැන් මේ සැරේ මේ පාර්ලිමේන්තුවේ විවිධ හැඩතල ගන්න විවිධ අය පාර්ලිමේන්තුවට තේරිලා ඇවිල්ලා ඉන්නවා. දැන් මේ පිරිස කොහොමද අපි ජනතාවගේ හොඳ නියෝජිතයෝ හැටියට පත් කරගන්නේ? ජනතාවගේ හොඳ නියෝජිතයෝ හැටියට තහවුරු කරගන්නේ? මේක නම් අශෝක ඇත්තටම ගත්තොත් එහෙම අපි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළ මූණ දෙන දෙවන්ත උබතෝකෝටිකයක්. උබතෝකෝටිකයක්. විශේෂම ගත්තොත් එහෙම මේක ලංකාවට විතරක් පොදු කාරණයක් නෙවෙයි. උදාහරණයක් විතර ගත්තොත් එහෙම अमेरिकानु जनया नियोजने करना वाद अमेरिका में डोनाल्ड ट्रंप की है ना जनाधिपति वर मुकुद हो जनता वगे छंद दिन तेरी पत्ते ने कहने एक अन्य प्रजातंत्रवादी पिली बंदव हरिश टॉकविल्ली हिमन्त तंगा तोते हिम मोंटेस्क्यू में आया गुड़ा बरता बपु अमेरिकानु एक्सेस जनपदी आदर प्रजातंत्रवादी तत्व में कहे एक अन्य नियोजने सह नियोजित यात्र तीन अति दैवंत परतर या मिसक එක්තරා විදිහේ සුසංයෝගයක් නෙවෙයි මේ බරපතල ගැටලුව ලෝකෙම අද තිබෙනවා. හැබැයි අපි අපේ රට ගැන කතා කරොත් එහෙම මේක අපි ජයගත යුතු කාරණයක්. ඔබ කියනවා වගේම කොහොමද අපි මෙයාලව මන්ත්‍රීවරු බවට පත් කරගන්නේ ඇත්තටම. එහෙම නැත්නම් නියම නියෝජිතයන් බවට පත් කරගන්නේ කියන කාරණය මං හිතන්නේ අපි ගැඹුරු සාකච්ඡාවකට ලක් කළ යුතු දෙයක්. විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපි දන්නවා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අර ධනේශ්වර නූතන සංකල්පයකට වඩා වැඩ කරන්න පටන් ගත්තේ වැඩවසම් ක්‍රමයේම ඉස්සරහට නඩත්තු කරන අලුත් මැෂින් එකක් විදිහට. මම සරලව මේක කිව්වොත් එහෙම 1931 ලංකාවට සර්වජන වැඩිහිටි ඡන්දබලය ලැබෙනකොට නැත්නම් ලැබීම කෙනෙකුට අර්ථ ගන්වන්න පුළුවන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී මේ වසන්තයේ පටන් ගත්ත මොහොත කියලා.
හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඡන්දයෙන් බලයට පත් වුණ කට්ටිය කවුද? මං කියන්නේ මොලේ ඉඳන් මන්ත්‍රණ සභාවට බලයට පත් වුණ අය ගැන වැළුවොත් එහෙම අර ඊට පෙර මේ රටේ පාලන තන්ත්‍රය තුළ අධිපතිත්වය දරාගෙන හිටපු කට්ටියම තමයි අර අලුත් ක්‍රමයෙන්ුත් රාජ්‍ය මන්ත්‍රණ සභාවටත් ආවේ 947න් පස්සේ පාර්ලිමේන්තුවටත් ආවේ. ඒ නිසා මේ අයව ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීමේ මේ යාන්ත්‍රණයක් එළිය හැදුනේ නැහැ. එළිය හැදෙන්න තිබුණේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරය හරහා ලංකා සම සමාජ පක්ෂය නැත්නම් ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හරහා තමයි මේක වෙන්නට තිබුණේ. නමුත් ඔවුන්ට පාලන බලයේ තීරණාත්මකව අත්පත් කරගන්න බැරි වුණා. අත්පත් කරගන්න තිබුණ අවස්ථාවත් ගිලිහුණා. මේකේ ප්‍රතිඵලයක් විදිහට උන දෙයක් තමයි අදටත් අපිට මුණ ගැහෙන්නේ මන්ත්‍රණ සභා කාලේ හිටපු පවුල් වලට සම්බන්ධයි බොහෝ අය අදින පාර්ලිමේන්තුවේ. ඔබතුමා වැදගත් තැනකට එන්නේ මේ සාකච්ඡාවේ. ඒ කියන්නේ ජනතාවට තියෙන කාර්ය, ඒ කියන්නේ තමන් අර අධිපතිත්වය දරන ප්‍රාදේශීය ප්‍රභූවරු මේ අය පාර්ලිමේන්තුවට මුල වටේ ඇවිල්ලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ පුතාද මුණුපුරාද මිනිපිරියද මුණුපුරාගේ දරුවාද මේ අය අදත් පාර්ලිමේන්තුවට එනවා. එතකොට අපි අපේ කාර්ය මොකද්ද? අපේ වගකීම මොකද්ද? මහජනාගේ වගකීම මොකද්ද? මොකද අපි හරි ලේසි, අපි රටක් හැටියට හරි ලේසි අනිත් අයට වරද්ද පටවනවා. අරයා වැරදි, මෙයා වැරදි, එයා පොලිමේ ඉන්නේ නැහැ. එහෙම අපි ලේසියෙන් අනිත් අයට පටවනවා. අපෙන් විතෙන් කරනවා වරද. අපි කොහොමද මේක නිවැරදි වෙන්නේ? මම මේ ප්‍රශ්නේ අහන්නේ පාර්ලිමේන්තු මැතිවරණය ඉවරයි. හැබැයි පළාත් සභා මැතිවරණය ළඟ ළඟම එනවා. එතන මැතිවරණ ඉවර නැහැ. මම හිතන්නේ අශෝක ඔකට අපිට යෝජනා කරන්න පුළුවන්. අපි විශේෂම ගත්තොත් එහෙම මේ අදාළ විෂය ගුරුවරු හරි නැත්නම් පහසුකම් සපයන විදිහට අපි හැමදාම කරේ යෝජනා කරන එක. ඉතින් හැබැයි යෝජනා කරපු ගොඩක් අය ඉතාම දැවැන්ත අපේක්ෂා බංකත්වයකින් එක්කෝ වසකෝප්පයක් බලෙන් බීලා මැරෙන්න සිද්ධ වුණා සොක්‍රටිස්ට වගේ නැත්නම් ප්ලේටෝ වගේ රටින් පලා යන්නට සිද්ධ වුණා. ඉතින් එහෙම ගත්තට පස්සේ නමුත් අපිට සුබ ප්‍රාර්ථනා කවදාවත් නැතුව ගියේ නැහැ. එනිසා අපි ඉදිරිපත් කරනවා. ඉතින් ඒ නිසාම ඔයා අහන දෙයට මගේ උත්තරේ තමයි දැන් තිබුණු වැඩවසම් කුල සම්ප්‍රදාය කැඩිලා අලුත් කුල හැදුණා ලංකාවේ. ඒ වවනාහි අර වැඩවසම් සම්ප්‍රදායෙන් තේරුම් ගන්න පුළුවන් කුල නෙවෙයි. නමුත් වැඩවසම් සම්ප්‍රදාය ඇතුලේ හැදුණු කුල කියන සංකල්පය මේකට ආදේශ කරන්න පුළුවන්. එක කුලයක් තමයි ලංකාවේ හැදෙන එක කුලයක් තමයි මේ පාර්ලිමේන්තු කුලය කියන එක. මම මේ පාර්ලිමේන්තු කුලය කියන අලංකාරිකේ පාවිච්චි කරන්නේ පළාත් සභාවටත් අදාළව එහෙම නැත්නම් ගත්තොත් එහෙම ප්‍රාදේශීය ආණ්ඩුවලටත් අදාළව අශෝක උතුරටත් අදාළව නැගෙනහිරටත් අදාළව පැහැදිලිවම උතුර දකුණ නැගෙනහිර සහ බටහිර කට්ටිය කෑ ගහන්නේ එක කොඩියක සෙවෙනේ කියලානේ. ඉතින් එතකොට අපිට දුක හිතෙන්නේ සුනිල් ශාන්තයන් හරි අර්ථයෙන් කියප එක අනිත් අය කොයිතරම් වැරදි අර්ථයකින් පාවිච්චි කරනවද කියන කාරණේ. ඉතින් එහෙම ගත්තට පස්සේ මෙන්න මේ කුල ක්‍රමය අපි බරපතල විදිහේ විශ්ලේෂණයකට ලක් කළ යුතුයි. උදාහරණයක්කට ගත්තොත් එහෙම නියෝජනය කියන සිද්ධාන්තය මූලික වශයෙන්ම පදනම් වෙන්නේ අශෝක සියලු දෙනා අන්තර්ග්‍රහණය කර ගැනීම කියන අර්ථයෙන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මම මේක මගේ අදහසක් නෙවෙයි නමුත් මම මේ අදහසට ගොඩක් කැමති නිසා කියන්නේ ඇලෙක්ස් ඩී ටොක්විල්ලි 1830 ගණන්වල 1830 ගණන්වල ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව හැසිරීම් ටික දැකලා ඔහු ඉතාමත්ම අගනා තීසිසයක් ඉදිරිපත් කළා. ඒක තමයි ඔහු කිව්වේ. ඔහු කියූප එක මගේ භාෂාවෙන් මං සහ මම තව ටිකක් ලස්සන කරලා කියන්නේ පුජ්‍යලයාට වඩා පුරවැසියා වැදගත්. පුරවැසියාට වඩා සමාජිකයා වැදගත්. සමාජිකයට වඩා සංවිධානය වැදගත්. සංවිධානයට වඩා සම්මේලනය වැදගත් කියන එක. කියන්නේ පුජ්‍යලයාට වඩා පුරවැසියා වැදගත් වෙනකොට එකින් ඇඟෙන්නේ සමාජයේ පුජ්‍යලයන් විශාල ප්‍රමාණයක් දස දහස් ගණන් ලක්ෂ ගණන් ඉන්න පුරවැසියා පුරවැසි පුජ්‍යලයා පුරවැසිකරණය වෙනවා. ඒ කියන්නේ ඔහු එක්තරා ආකාරයකට සමාජ ක්‍රියාවලියේ කොටස්කරුවන් බවට පත් වෙනවා. ඒ වගේම ගත්තොත් එම පුරවැසියා තනින් ඉඳලා හරියන්නේ නැහැ. පුරවැසියා සමාජිකෙක් වෙන්න ඕනේ. සමාජිකෙක් වෙනවා කියනකොටම අපිට සංවිධානයක් මතක් වෙනවා. සංවිධානයක් නැතුව සමාජිකෙක් වෙන්න බෑනේ. ඒතර සංවිධානයේ තනින් තිබිලා වැඩකුත් නැහැ. සම්මේලනගත වෙන්න ඕනේ. සාමූහිකත්වයක් අවශ්‍යයි. ඒතර මේ සාමූහිකත්වයේ ඇතුලේ මොකද්ද කරන්න ඕනේ? සමාජය තුළ ඉන්න සියලුම දෙනා ඕන් ඕල් ඉන්ක්ලූසිව් ඩෙමොක්‍රසි සර්වාන්තරීකරණ ප්‍රජාතන්ත්‍රවාදී සියලු දෙනා අන්තර්ගහණය කරගන්න ප්‍රජාතන්ත්‍රවාදී සමාජය තුළ ස්ථාපිත කළ යුතුයි. ඔහු එකට නමක් දැම්මා සාංගමික ප්‍රජාතන්ත්‍රවාදී කියලා. ඇසෝසියේෂනල් ඩෙමොක්‍රසි කියලා. එතකොට හැබැයි අපේ තියෙන එන්න ප්‍රජාතන්ත්‍රවාදය සාංගමික වීම නෙවෙයි එන්න පටු කිරීම. ඒ කියන්නේ යම්කිසි නිශ්චිත පිරිසකට සීමා කිරීම. අපි මෙහෙම හිතමු
ඇත්තටම ගත්තොත් අශෝක දැන් මෙවර මැතිවරණදී අපි අලුත් මුහුණු කියලා කියනවනේ ඔව් අලුත් මුහුණු 74ක් හෝ 60 ගණක් ගැන කියනවා කියලා විවිධ විදියට ගණන් හදලා කියනවා හැබැයි සමහර ඒවා ඒ තරම් උඩට යනවා සමහර ඒවා ඊට වඩා පල්ලෙහාට යනවා මොකද මේ අලුත් මුහුණු කියලා කියන්නේ ප්‍රාදේශීය සභාවෙන් පළාත් සභාවේ කාලයක් ඉඳලා කොහොම ආපු අය එක පැත්තකින් අනිත් පැත්තෙන් ඒ අර පවුල් පවුල් වල පිරිස සමහර අය වැන්දබු පිරිමි හෝ වැන්දබු කාන්තාව සමහර අය ඒ ඒ මේකේ විශේෂතාව ගන්නවක් තියෙනවා සමහර පවුලක වැඩිමහල් පිරිමි සහෝදරයාගෙන් ඊළඟ පිරිමි සහෝදරයාට ගිහිල්ලා ඔහුගේ පුතාට ගිහිල්ලා ඒ කියන්නේ එක එක පරම්පරාවක් ඇතුළේ මේක කරගෙන ඒක තමයි එතකොට මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදී අපි සාමාන්‍යයෙන් සලකන දෙයක් තමයි ඒක මම කිව්වා අපි යෝජනා කරන දෙයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී එකක් පුළුල් වෙන්න ඕනේ එකක් ගැඹුරු වෙන්න ඕනේ පුළුල් වෙනවා කියලා කියන්නේ මේ අශෝක අපි එකට කියන්නේ මේ මේ පටි පාටි මේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා ප්‍රොසීඩියරල් ඩිමොක්‍රසි ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ ආයතන පද්ධතිය ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ මැතිවරණ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ වනත් කෙටුම්පත් සහ ඒ සියලුම දේවල් දේශපාලන පක්ෂ වෘත්තීය සමිති බලපෑම් කණ්ඩායම් මාධ්‍ය මේ හැම එකක්ම අධ්‍යාපනය මේ හැම එකක්ම ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ විදිහට ඒ ඒ ක්‍රියාපටි පාටි සකස් කරන එක අනිත් එක තමයි ගැඹුරු කරනවා කියලා කියන්නේ හරයාත්මක ප්‍රජාතන්ත්‍රවාදය ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියනක අපේ ජීවන ජීවන විලාසයක් බවට පත් වෙනවා අපේ සංස්කෘතියක් බවට පත් වෙනවා අපි කියන සබ්ස්ටැන්ෂල් ඩිමොක්‍රසි කියලා. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී මේ මොහොත වනාහි ලෝකය අගය කරන මොහොත වනාහි පටිපාටි මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පුළුල් කිරීම සහ හරයාත්මක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍රවාදී ගැඹුරු කිරීම. හැබැයි අපි අත් විඳින්නේ ප්‍රජාතන්ත්‍රවාදී පටු කිරීම කියන සහ ගැඹුර වහන ක්‍රියාවලියකට තමයි අපි මුහුණ දෙමින් ඉන්නේ. එතකොට අපි කොහොමද මේක ගොඩනගන්නේ? මේක ජයගන්නේ. එකක් තමයි අපි මූලික වශයෙන් අපේ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සාක්ෂරතාවය. ඒ කියන්නේ අපි ගත්තොත් ඒක ඉංග්‍රීසි වචනේ ගත්තොත් එහෙම ඩිමොක්‍රටික් ලිටරසි කියන එක. මේක අපි පොඩි කාලේ ඉඳන්ම සමාජගත කිරීමේ ව්‍යාපෘතියක් අපිට අවශ්‍යයි. එතකොට අඳුම ගානේ අපේ දරුවෝ අපේ වයසට එනකොටවත් මේ සමාජයේ එක්තරා විදිහකට ප්‍රජාතන්ත්‍රවාදයේ යම් යම් ඵල නෙලා ගන්න ඉඩ තියෙනවා. මම එකකින් අදහස් කරන්නේ නෑ අශෝක අපේ රට අනිත් රටවල් හා සම්බන්ධ කරනකොට ප්‍රජාතන්ත්‍රවාදී නරකම තැනක ඉන්නවා කියලා. නෑ. අපි යම්කිසි හොඳ තැනක ඉන්නවා. හැබැයි මේ හොඳ මදි. මේ හොඳ මදි වෙන හේතුව තමයි එකක් අර ප්‍රජාතන්ත්‍රවාදී පටු කිරීම සම්බන්ධව එක්තරා විදිහේ කුලයක්. මම මේ කුලයක් කියලා කියන්නේ එක්තරා විදිහේ මේ මේ සන්නාමගත කිරීමක් විදිහට මේ නියෝජන කුලය නැත්නම් මේ පාර්ලිමේන්තු කුලය කියන එකෙන් ප්‍රජාතන්ත්‍රවාදී එළියට පනින්න ඕන. පැනීම සඳහා දෙවන්ත සමාජ ව්‍යාපාර අපේ සමාජයේ නැහැ. එනිසා අපට සිද්ධ වෙන්නේ පවතින යාන්ත්‍රණය පාවිච්චි කිරීම. උදාහරණයක් මාධ්‍ය අධ්‍යාපනය ඊළඟ ගත්තට පස්සේ පවුල ආගමික ස්ථානය වෙළඳපොළ මේ තැන් අපි පාවිච්චි කළ යුතුයි අර ප්‍රජාතන්ත්‍රවාදය අර කුලයෙන් එළියට පන්නා ගැනීම සඳහා. අපේ පාර්ලිමේන්තුව 2015 ඉඳලා පාර්ලිමේන්තු රැස්වීම් තියෙන මොහොතේ සීමිත කාලයක් පැයක වගේ කාලයක් ටෙලිවිෂන් මාධ්‍යෙන් විකාශය කරන්නට ගුවන්විදුලි මාධ්‍යෙන් විකාශය කරන්නට පාර්ලිමේන්තුව එකඟතාවය පළ කළා. මුළු සැසියම නෙමෙයි හැබැයි සීමිත කාලයක්. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් බැලුවොත් හොඳ ප්‍රවණතාවයක්. මොකද රටේ මායට බලන්න පුළුවන් අපේ නියෝජිතයෝ හැටියට එතන හැසිරෙනවද කියන කාරණා. දැන් ඔබතුමා යෝජනා කරන මේ ජනමාධ්‍ය පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණේත් එක්ක මම අහන්නේ තාමත් අපේ පාර්ලිමේන්තුවේ කමිටුවල කාර්යයන් කාරක සභාවල කාර්යයන් ජනමාධ්‍යයට විවෘත වෙලා නැහැ. අර ඉහළාර්ථයෙන් ගත්තහම මේ පාර්ලිමේන්තුව තුළ ඒ කියන්නේ මේ 2020 මේ අලුතෙන් පත්වෙච්ච පාර්ලිමේන්තුව තුළ අපිට කොහොමද මෙන්න මේ විදිහට මේවා විවෘත කරගන්න පුළුවන් වෙන්නේ? ඒ සඳහා අපි මොනවද කරන්න ඕනේ? මෙහෙමයි ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම අර කලින් ගත්ත තීරණය අපි හැමෝගෙම ප්‍රශංසාවට ලක් වුණු තීරණයක්. විශේෂයෙන්ම මාධ්‍යයට විවෘත විය යුතුයි පාර්ලිමේන්තු ක්‍රියාවලිය කියන එක. හැබැයි ගොඩක් අය එළිය හිතාන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය යනු පාර්ලිමේන්තු ප්‍රධාන සභා ගර්භයේ සිද්ධ වෙන වාද විවාද කියලා. ඔබ යංක්ෂ විදියෙන් ගියත් දුන්නා අශෝක එහෙම නැහැ. ආංශික කාරක සභා තියෙනවා, කාරක සභා තියෙනවා, උපදේශක කාරක සභා තියෙනවා, ඔබ කිව්ව විදිහේ විශාල කමිටු ක්‍රමයක් තියෙනවා. ඇත්තටම තීන්දු තීරණ ගැනීම සම්බන්ධව මට අත්දැකීම් තියෙනවා. මම කාලක් රාජ්‍ය නිලධාරියෙක් විතර කටයුතු කරන නිසා මම උපදේශක කාරක සභාවලට ගිහිල්ලා තියෙනවා. එතන තමයි තැන.
එතන තමයි හරයාත්මක සාකච්ඡා සහ අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම තීඳු තීරණ ගැනීම පදනම් කරගත්ත එකඟතා විරුද්ධවාදී අදහස් මේ සියරම විධිමත්ව ඉදිරිපත් වෙන තැන. ඇත්තම ගත්තොත් එහෙම වසම් මට්ටමේ ප්‍රශ්න පවා කතා කරන තැන තමයි උපදේශක කාර්ක සභාව. මොකද ඒ නියෝජිතව කතා කරනවා. සමහරවිට සභාගර්භයේ කතා කරන්න ලැජ්ජාවෙන් ඉන්න අය සමහර විට අහනවා අහවල් වස්මේ සමුද්‍රී නිලධාරීන් දැන් අවුරුදු ගානක් තිස්සේ වත් කළා නැහැ මොකක්ද දෙකට කරන්න කියලා උපදේශක කාර්ක සභාවේදී අදාළ අමාත්‍යංශ එනවනේ අහනවා. හැබැයි මේවා කිසි කෙනෙක් එළියේ දන්නේ නැහැ. ඒ නිසා මමත් යෝජනා කරන්නේ අනිවාර්යයෙන්ම මේවා මාධ්‍යයට විවෘත විය යුතුයි. එක. හැබැයි දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි විවෘත කළා නැහැ. අපි මොකද්ද කරන්න ඕනේ කියන එක. මම හිතන්නේ අපිට පුළුවන් නම් අලුත් ආණ්ඩුවේ අලුත් දින අනුමේ වැඩපිළිවෙල උදාහරණයක් විදිහට අපි දන්න දෙයක් තමයි ඕනෑම ආණ්ඩුවක් බලයට පත් වුණාට පස්සේ පළවෙනි දින 90 දින 100 ඉතාමත්ම වැදගත්. සාමාන්‍යයෙන් ඒක ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැවැත්වෙන ඕනෑම රටක පිළිගන්න එක්තරා විදිහේ උපකල්පනයක් අභ්‍යුපගමනයක්. ඉතින් එයාලගේ තර්කය තමයි පළවෙනි මාස තුනේ තමයි තමන් කවුද කියන එක හරියටම එළියට පෙන්වන්න හදන්නේ කියලා. එතකොට අපිට පුළුවන් නම් සමාජයක් විදිහට මෙන්න මේ යෝජනාව සහ ඉල්ලීම ඉදිරිපත් කරන්න. කරුණාකරලා සභාගර්භයේ දේවල් විතරක් නෙවෙයි උපදේශක කාර්ක සභාවල නැත්නම් කමිටුවල ආංශික කාර්ක සභාවල කටයුතු මාධ්‍යයට විවෘත කරන්න කියන කාරණය පොදු ඉල්ලීමක් විදිහට විශේෂම ගත්තොත් ඔබලාගේ පැත්තේ මාධ්‍ය විදිහට ඔබලා එක්තරා විදිහේ වගවීමක් දරන්න අවශ්‍යයි ජනයාට. ඒ කියන්නේ එක්තරා විදිහකට මොකක්ද කියන්නේ ඒකට මේ මෑන වූ අදහස් නෙමෙයි. ඒ කියන්නේ මැනිපුලේට් කරපු අදහස් නෙමෙයි. වෙන්නේ මොකද්ද කියන කෙලියට වාර්තා කිරීමේ වගවීම මාධ්‍ය බාරගත යුතුයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට හරි උදව්වක්. මා හිතන්නේ සාමූහික ඉල්ලීමක් කළ යුතුයි අපි කරුණාකරලා මේ විවෘත කිරීම කරන්න කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලංකාවේ පළාත් පාලන ආයතනවල ප්‍රාදේශ සභා, නගර සභා, මහනගර සභාවල නියෝජිතයින්ව යට කරගෙන ඉස්සරහට යන අය, පළාත් සභා යට කරගෙන ඉස්සරහට යනවා කියන එකත් එක චෝදනාවක්. ඇයි මෙහෙම වෙන්නේ? මේකේ සත්‍යයක් තියෙනවද? අපි මේ සාකච්ඡා කළ යුතුයි. ඒ මේ විරාමයෙන් පස්සේ. පැතිකඩ. ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමග. අද අපේ ආරාධිතයා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මැතිතුමා. දිසානායක මැතිතුමනි, මේ පළාත් පාලන ආයතන තියෙන අපේ රාජ්‍ය කරන ව්‍යුහයේ විවිධ තල තියෙනවා. පළාත් පාලන ආයතන කියන්නේ නගර සභා, මහනගර සභා, පළාත් සභා සමාවෙන ප්‍රාදේශ සභා කියන ආයතන තියෙනවා. ඊළඟට ඊට උඩින් පළාත් සභා තියෙනවා. ඊට උඩින් තමයි පාර්ලිමේන්තුව තියෙන්නේ. ඉතින් මේ පාර්ලිමේන්තුව මේ ඔක්කොම යට කරගෙන පාගගෙන පාර්ලිමේන්තුව බලය අත්පත් කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ හැමෝගෙම මන්ත්‍රීවරු වෙන්න හදනවා කියන චෝදනාව මේ සමාජයේ අහන්න ලැබෙනවා. ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, මන්ත්‍රීවරුන්ගේ ගෝලයෝ නැත්තම් හෙන්ච්මන්ලා, හෙන්චයෝ වගේ තමයි වැඩ කරන්න කියලා චෝදනාවක් තියෙනවා. එතකොට අනිත් අර පල්ලෙහා ආයතන බිම් මට්ටමේ ආයතන තිබුණට වැඩක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අනසකට ඒගොල්ලොත් යටත් කියන අදහසක් සමාජයේ තියෙනවා. ඔබතුමා මේ කොහොමද දකින්නේ? අශෝක, ඊට වඩා තවත් බරපතල කාරණයක් තියෙනවා. ඔබ අතින් එක්තරා විදිහකට මගහැරුණු ඒක තමයි ආසන සංවිධායක කියන ධූරය. ආසන සංවිධායක සමහර විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවේ. ඔහු පරාජයට පත් වුණ කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔහු ආසනය තුළ ඔබ ඔය කිව්ව ඔබ පළාත් පාලන ආයතන කියලා කියන වචනයට මම පාවිච්චි කරන්නේ ප්‍රාදේශීය ආණ්ඩු කියලා. මේ ප්‍රාදේශීය ආණ්ඩුවල අපේක්ෂකයන් තේරීමේ ක්‍රියාවලියේදී ආසන සංවිධායක පාවිච්චි කරන බලය මුළු මණින්ම ප්‍රජාතන්ත්‍රවාදයට නියෝජන සිද්ධාන්තයට පටහැනි. ඒක එකක්. ඊළඟ කාරණේ තමයි ඔබ ඔය කියන මන්ත්‍රීවරු හැම තිස්සෙම උත්සාහ කරන දෙයක් තමයි අනිත් අයව යටපත් කරන එක. විශේෂයෙන්ම ප්‍රාදේශීය මට්ටමේ නියෝජිතයන් තේරීමේ ක්‍රියාවලියේදී මන්ත්‍රීවරයාගේ බලය සහ අධිකාරිය, ඇත්තටම ඔහු අධිකාරියක් නෙවෙයි පාවිච්චි කරන්නේ බලයක්. අධිකාරිය සහ බලය අතර ලොකු වෙනසක් තියෙනවා අශෝක. මොකද අධිකාරිය කියන්නේ නීතියෙන් යුක්ති සහගත වුණු කොටස, බලයෙන් කොටසක්. හැබැයි අපේ අය පාවිච්චි කරන්නේ නීතියෙන් යුක්ති සහගත වුණු කොටස විතරක් නෙවෙයි, බලය පාවිච්චි කරන්නේ. ඉතින් මං හිතන්නේ මේ අපි කියලා දෙන්න ඕනේ එළියට. මොකද බලය දෙන්න එපා තමාගේ නියෝජිතයාට, අධිකාරියක් දෙන්න. ඡන්දයකින් අපි කරන්නේ ඔහුට අධිකාරී බලයක් දෙන එක, නැත්නම් ඔතොරිටේටිව් පවර් එකක් දෙන එක. ඒක නීතියෙන් අනුමතයි. බලය නීතියෙන් අනුමත නැහැ.
එතකොට මෙන්න මේ බලය පාවිච්චි කිරීම ඇතුලේ එක්තරා විදිහකට අපි එකට කියනවා ආමූලික මට්ටම ග්‍රාස් රූට් ලෙවල් එකේ ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කියන එක මුළුමනින්ම ආපවර ඉස්සල කෝ වගේ පටු වෙලා තියෙනවා. දැන් මේකෙන් ගලව ගන්නේ කොහොමද? මේකෙන් ගලව ගැනීම සඳහා එකක් තමයි මම යෝජනා කරන්න කැමති අපි ආපහු සැරයක් ස්වාධීන මන්ත්‍රීවරයාගේ කාර්යභාරය නැත්නම් ස්වාධීන අපේක්ෂකයාගේ ඉඩ අපි ශක්තිමත් කළ යුතුයි. ඒක තමයි දැන් ඔබ දන්නවා අශෝක ප්‍රාදේශීය ආණ්ඩුවකට හරි පළාත් සභාවකට හරි පාර්ලිමේන්තුවකට හරි තනියෙන් ස්වාධීන අපේක්ෂකුරු ඉල්ලන්න බෑ. ඔව් කණ්ඩායමක් විතර ඉල්ලන්න ඕන. මොකද දිස්ත්‍රික්කයනේ කොට්ටාසේ නැත්නම් ප්‍රාදේශීය සභාවකට ප්‍රාදේශීය සභාවනේ කොට්ටාසේ ඒතර සමස්ත ප්‍රාදේශීය සභාවම ඡන්ද කොට්ටාසේ බවට පත් වෙන නිසා කණ්ඩායමක් විතර ඉල්ලන්න ඕන. මේක නැති කරේ නැහැ අලුත් ප්‍රාදේශීය ආණ්ඩු මැතිවරණ සංශෝධනෙන්වත් ඒ தත්ත්වය ඇති කරේ නැහැ. ඒ නිසා කණ්ඩායමක් විතර ඉල්ලනකොටම ස්වාධීන නෙවෙන්නේ. තනියෙන් ඉල්ලන එක නේ ස්වාධීන. මේ ස්වාධීන අපේක්ෂකයාගේ ඉඩ අපි නැවත ඇති කළ යුතුයි. ඒතර යම්කිසි කෙනෙකුට පුළුවන් කිසිදු ආසන සංවිධායක කෙනෙක්ගේ බලපෑමකින් තොරව මන්ත්‍රී කෙනෙක්ගේ බලපෑමකින් තොරව තමන්ට ඉල්ලන්න පුළුවන්. ඒක එක කාරණයක්. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ නියෝජනය පිළිබඳව සිද්ධාන්තයේ එක්තරා ආකාරයකට අපි හරියට දේශපාලන බලවුමනාවෙන් පෙළන අයට නෙමෙයි සාමාන්‍ය ජනයාට අපි හේතු ගන්න යුතුයි. මම ඉතාමත් සරල උදාහරණයක් කියන්නම් අශෝක හරිම ඉක්මනට. ඒක තමයි අපේ පරණ මේ ගම් සභාව කිව්ලේ ගෙදර ගම් සභාව මගේ දෙමව්පියෝ ජීවත් වුණේ මමත් ජීවත් වුණේ විශ්වවිද්‍යාලයකින්. එතකොට ඒක කිව්ලේ ගෙදර ගම් සභාව. දැන් ඒක කන්ද කැටිය ප්‍රාදේශීය සභාව. කිව්ලේ ගෙදර ගම් සභාවට ඉල්ලලා තියෙනවා. මම ඒක දැකලා නැහැ. අපේ තාත්තා කියපු කතාව මම මේ කියන්නේ. එයාගේ නම අප්පුහාමි. අපේ ඥාතික කෙනෙක්. එයාගේ නම අප්පුහාමි. හැබැයි යාට කවුරුත් කිව්වේ මෙම්බර් අප්පුහාමි කියලා නෙවෙයි. නැම්බර් අප්පුහාමි කියලා. එහෙම තමයි ගැමියෝ යාට කතා කරේ. දැන් ගම් සභාව ඡන්දේ තියෙන දවසේ ඉස්සලා දවසේ අප්පුහාමි මාමා ගෑග් ගෑග් ගන්න එනවලු ලන්තෑරුම අරගෙන. අරන් ඇවිල්ලා කියනවලු හෙට ගම් සභාව ඡන්දේ මම ඕගොල්ලන්ට කියලා යන්න ආවේ. ඕගොල්ලනේ උඹලට කියලා යන්න ආවේ. ඉතින් අපේ තාත්තලා කියනවා ඉතින් හරි අයියා අපි ඔයාගෙන දන්නවා. පයන්න. ඉතින් යනවා. එදා පහෝදා කන්ද කැපූල්පති ඉස්කෝලේ මගේ ඉස්කෝලේ ගම් සභාව ඡන්දේ තියෙනකොට එතනමනේ පෙට්ටිය ගණන් කරන්නේ. ඒතර ඒ කොට්ටාසෙට අප්පුහාමි මාමා දිනනවා. දැනුත් එහෙමයි. දැනුත් එහෙමයි. මේ ප්‍රාදි සභා ඡන්දයකදී ඡන්දය ගණින්නේ ඒ ඡන්දය ප්‍රකාශ කරන ස්ථානෙමයි. ඔව් දැන් ප්‍රකාශ ඒ වුණේ සංශෝධනයෙන් පස්සේ. සංශෝධනයෙන් පස්සේ අසෝ. ඊට ඉස්සෙල්ලා ගණන් කරේ එක එක මධ්‍යස්ථානයක. එතකොට එදා හවස දිනුව දවසේ හවසත් ලන්තරුම අරගෙන යා එනවා ගෑග් ගෑග් ගන්න. ඒතර ඉතින් තාත්තලා අහනවා මේ ඇයි අපේ යුතුකම කරා නේද අයියා මොකටද මේ ඉන්නේ කියලා. එයා හරි ලස්සන වචනයක් කියලා දෙනවා. මං කියන්නේ එයා විශ්වවිද්‍යාලෙ ගියේ නැහැ. වැඩමුළු වල සම්බන්ධ වුණ නැහැ ප්‍රජාතන්ත්‍රවාදී ගැන. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී රහ තිබුණ තැන මම කියන්නේ අශෝක. එයා කියනවා උඹලගේ යුතුකම උඹලා කරා. මං හිටියනම් වැඩ කරන්න ඕනේ. වැඩ කරන විදිය අහගෙන යන්නයි මං දැන් ආවේ කියලා. මේ කවුරු කියලා දීලාද? අන්තිමේ එයා අර පරණ මස් විකුණපු පීඑච්චි ඒකට සීල් ගහපු පීඑච්චි කෙනෙක් නීතිය රැහැන්ට අසු කරලා දුන්නයි කියලා එයා මාසයකින් හිරෙන් ඇවිල්ලා මේ අවෙඩ් දීලා මරලා දැම්මා. ඒ නිසා මට දකින්න ලැබුණේ නැහැ මගේ ගමේ හිටපු අති බුද්ධිමත් සහ ප්‍රජාතන්ත්‍රවාදයට අපරිමිත ආකාරයෙන් ආදරය කරපු අප්පුහාමි මාමන් දැකලා නැහැ. ඉතින් මට කියන්න තියෙන්නේ මේ අලුත් මන්ත්‍රීවරුන්ට අප්පුහාමි මාමනන් දකින්න විදිහක් නැහැ. අඩුම ගානේ ලන්තෑරුම ගන්න. මේක එළිය ගන්න. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ අශෝක අපි කොහොමද තමන්ව නියෝජනය කරන්න ගිය මිනිස්සෙක්ව පරිවර්තනය කරන්නේ සමූහයක් නියෝජනය කරන පුද්ගලෙක් විදිහට? මේ ඔබතෝ කොටිනේ තියෙන. ඒ කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදේ කණ පිට ගහලා තියෙන්නේ. බලන්න මේ දවසල යන සුභාසිංසන මාව මේ තැනට පත් කරපු ඔබලාට ස්තුතිය. මොකද ස්තුතිය? අශෝක පත් කරන්නේ අපේ උමනාවට නම් පත් වුණ එක ගැන අපිනේ ස්තුති කරන්න ඕනේ අශෝකට. මොකද අශෝක දාන්නේ මාව මෙච්චර මනා ප්‍රමාණකින් තෝරාපත් කර ගැනීම සම්බන්ධව ප්‍රණාමය. කෘතගුණ සැලකූ ජනයාට මගේ ප්‍රණාමය. මොකද කෘතගුණ? මම පෞද්ගලික වකීමක්ද අශෝකට බාර දුන්නේ? අපි කට්ටෙක් අහුවෙලා මේ සේරම කණ්ඩායමක් අහුවෙලා අපේ වගකීම බාර දාලා තියෙන අශෝකට බාරගත්තට අපි ස්තුති කරන්න ඕනේ. දිසානායක මැතිතුමනි, දැන් මෙන්න මෙතනදී ඔය පාර්ලිමේන්තුවට තේරිච්ච මන්ත්‍රීවරුන්ගෙන් අපි අහුවාම ඔවුන් කියනවා ලස්සන කතාවක්. ඔවුන් කියනවා දැන් අශෝක ඔබ කියනවා මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළ ගුණාංග රකින්නට ඒවා තහවුරු කරන්නට කියලා. හැබැයි මගේ ඡන්දදායකයා මාව පත් කරපු පිරිස ඉල්ලන්නේ මරණ ගෙදට එන්න, මගුල් ගෙදට එන්න, සාක්ෂිකාරයෙක් හැටියට අස්සම් කරන්න. ඉතින් පාර්ලිමේන්තුව තිබුණත් මම මේ මගුල් ගෙදට අස්සම් කරන්න යනවායි කියලා. දැන් ඒ අයගේ මෙන්න මේ පැහැදිලි කිරීම කොහොමද මේක ජයගන්නේ? අශෝක, මේක ගමේ විතරක් නෙවෙයි නගරෙත් තියෙන කාරණයක්. මම මේක වසම කියලා කියන්නම්. ඒතර වසම නගරයටත් අදාළයි ඉන්නේ. වසමේ මවා පෙන්වන ව්‍යාජත්වයේ සහ බොරු හිත හොඳකමින් රටක් ගොඩ ගන්න බෑ.
අපි දැනගන්න ඕනේ අපි ඉන්නේ රටක රට දැනගන්න ඕනේ අපි ඉන්නේ ලෝකයක කියලා. එතකොට මගේ පිටර තට්ටු කරන එකෙන් හරි අනේ මල්ලී නැත්නම් පුංචම්මේ කියලා බඩට තට්ටු කරන එකෙන් නම් මම්මගේ ජාති අනාගතේ බාර දෙන්න හදන කෙනෙකුට මං හිතන්නේ එතන ප්‍රශ්නයක් තියෙනවා මගේ සමාජ දේශපාලන සාක්ෂරතාවය නැත්නම් අවබෝධය පිළිබඳව. ඕක තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසාම තමයි අපේ රටේ බොහෝ දේශපාලඥයන් මේ වසමේ ඉන්න ජනයාව දැනුවත් කරන එකට ඔවුන් සංවිධානාත්මක වෙන එකට විරුද්ධ. අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවානේ අශෝක. ඒ කියන්නේ අපේ රටේ බොහෝ දේශපාලඥයන් බොහෝ නිලධාරීන් සහ බොහෝ ව්‍යාපාරිකයන් වසම මම මේ වසම කියන්නේ ගම කියන එකට වසම සංවිධානය කරනවට විරුද්ධයි. ඇයි? අසංවිධානාත්මක තනිපුජ්‍යල ජනයාව ඩැහැ ගැනීමට ලේසි. ඒක හරියට අර ඩිස්කවරි චැනල් එකේ අපි දකිනවා 1000ක් විතර ඉන්න කුළුහරක් මැදට 6 දිනක් විතර පයින් වෘකයෝ නැත්තම් ව්‍යාග්‍රයෝ නැත්තම් කොටි එලවලා එලවලා එක්කෙනෙක් තනි කරගන්නවා. තනි වෙන එක්කනට තමයි පණින්නේ. ඒ නිසා අපේ රටේ ගොඩක් අය කැමති හැමෝම තනින් ඉන්නවට. මේක වෙළඳපොළක් කැමති. වෙළඳපොළක් මෙන්න මේ තනිකම නැති කරොත් අපි ඔය කියන මලගෙදරට එන එක පිටට තට්ටු කරන එක බඩත ගන්න එක එහෙම නැත්නම් අනේ පුංචි අම්මේ ලොකු අම්මේ කියලා කතා කරන බොරුවට වඩා සමාජ දේශපාලන ගැඹුර බලවත් කියන එක මිනිස්සු තේරුම් ගන්න. ඉතින් මං කියන්නේ ඒක තමයි අපේ වගකීම. ඔය මායාවෙන් ගලවන එක. අවසාන වශයෙන් අපි අග කොටසට එන්නේ වැඩසටහනේ. ඔබතුමා ආපු වෙලාවේ මම මේ ප්‍රශ්නේ නැහැවුවත් වරදක්. මෙවර මහමැතිවරණයේදී 104.5%කට වැඩි පිරිසක් පාවිච්චි කරපු ඡන්ද ප්‍රතික්ෂේප වුණා. ඡන්ද පොලට ගියා ඡන්දය පාවිච්චි කරා ඡන්දය ප්‍රතික්ෂේප වුණා 104ම ආරක්ටත් වැඩි පිරිසක් ලක්ෂ 7ක් වුණා මම ලක්ෂ 7ක් සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් ගත්තොත් ලක්ෂ 7ක් විතර ඒ රටේ සාක්ෂරතාවය මිනිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළට යද්දී අපේ මිනිසු ඡන්දය දාන එක වරද්ද ගන්නේ අපි විශාල කාලයක් 1930 ගණන් වල ඉඳලා ඡන්දය දානෝ හැබැයි එන්න එන්න අපි ඡන්දේ දාන ඡන්ද පාවිච්චි කරන ඡන්ද අපත යනවා ප්‍රතික්ෂේප වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? මේකෙන් අපිට ගැලවෙන්න බැරි. අශෝක ඔතන මම කැමති වචන දෙකක් අවධාරණය කරන්න. එකක් තමයි ඇයි වරද්ද ගන්නේ සහ ඇයි වරද්ද දන්නේ කියන එක. ඔය ඡන්ද ප්‍රතිශතයේ තියෙනවා වැරදුන ඡන්ද නෙවෙයි වරද්දපු ඡන්ද තියෙනවා. ඔබ කියන්නේ හිතාමතා වරද්ද. හිතාමතාම තියෙනවා. මම දන්නා ඉන්නවා. මම දන්නා ඉන්නවා මුළුමනින්ම ඡන්ද කොලේ මුළුමනින්ම ඉරි ගහපුවා. කටු ගහපුවා. ඒ කට්ටිය මේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව විශාල අවබෝධයක් තියෙන කට්ටිය. එතකොට මං හිතන්නේ මේ වරද්දපු අය අපිට වැදගත්. මිනිත්තුක කාලයක් තියෙනවා. වරද්දපු අය අපිට වැදගත්. වැරදුන අය ගැන අපි වෙන විදිහකට හිතන්න ඕනේ. අනෙක් කාරණේ තමයි ලක්ෂ 7 විතරක් නෙමෙයි ඡන්දපොලට ආවේ නැති ප්‍රමාණය ගත්තොත් එහෙම ඒ අයත් එකතු ගත්තොත් ලක්ෂ 57ක් විතර අශෝක. මං හිතන්නේ 1 කෝටි 62 ලක්ෂයක් වගේ තිබුණු ඡන්ද ප්‍රමාණය ඡන්දපොලට ආවේ 1 ලක්ෂ එක් කෝටි ගන්න එක් කෝටි සමාවෙන්නේ 1 කෝටි දසලක්ෂ 72ක් 73ක් මෙයා ඒ කියන්නේ ලක්ෂ 57ක් විතර ඒ කියන්නේ එහෙමනම් ගත්තොත් ඒ සේරම අර ලක්ෂ 50න් අපි හිතමුකෝ මිය ගිය අය විදේශගත වෙලා හිටුපා ඒ කට්ටිය අතහැරියොත්ම ඒ අති විශාල ප්‍රමාණයක් ඡන්දපොලට ආවේ නැහැ. ඇයි නොආවේ? මේ කට්ටිය සේරම ලෙඩ වෙලාද? මිලියන ගණන නැහැ. අපේ රටේ දේශපාලන ක්‍රියාවලිය තවදුරටත් සමාජය අලුත් කරන ක්‍රියාවලියක් නොවේ කියන එක ගැන හිතන කට්ටියකුත් අපේ සමාජයේ ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ අපි මේ දිහාවේ නිෂේධනීය ආකාරයකින් බැලිය යුතු නැහැ. ඒ කියන්නේ ඡන්දේ වරද්දපු අයට ඕන අපිට ගරු කරන්න පුළුවන්. හිතල වරද්දපු අයට මොකද උඩ මතයක් තියෙනවා. හිස් නැහැ. හිස්ටින් එකක් නෙමෙයි. අර එම් එස් ප්‍රනන්දුගේ සින්දුවක් වගේ හිස්ටින් එකක් නෙමෙයි. ඒකට පිරිච්චයි. සමහර අය ඉන්නවා වැරදුනා. ඒකද සාමාන්‍ය දෙයක්. වැරදුනා. වැරදුනා ගැන අපි වෙන විදිහකට සංකීර්ණ විදිහේ අවධානය යොමු කරනවා. වරද්දපු අය මම හිතන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධයෙන් වෙන පණිවිඩයක් දෙමින් ඉන්නවා. සහ ඡන්දපොලට නොආපු අය. දෙසනාකපතුනේ බේවින්ම ස්තුති මේ උදෑසන අප සමග මේ සංවාදයට එක් වුණාට. අශෝක ඔබටත් ඔබේ කණ්ඩායමටත් ගොඩාක්ම ස්තුති. ඔබට ආරාධනා කිරීම සහ මේ මාව කතා කරවන කෙනෙක් බවට පත් කිරීම ගැන.